ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය තරග පහක් තියෙන ලොකු තරගාවලියක් නිසා කණ්ඩායම් දෙකේම අලුත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම සෙල්ලම් කරන්න අවස්ථාව හිමි වෙන්න පුළුවන් වගේම තමන්ගේ එක්දින ජීවිතයේ වෙනසක් කරගන්නත් තරගාවලිය යොදා ගන්න සමහර ක්‍රීඩකයන්ට පුළුවන් වෙයි. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වෙබ් අඩවියක් විදිහට හඳුන්වන්න පුළුවන් ක්‍රිකට් ෆෝ වෙබ් අඩවිය කියන විදිහට තරගාවලිය වැඩි දක්ෂතා පෙන්වන්න පුළුවන් ක්‍රීඩකයෝ 6ක් නම් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ 3 දෙනෙකුත් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෝ 3 දෙනෙකුත් තමයි මේ විදිහට නම් කරලා තියෙන්නේ. තරගාවලිය වැඩපෙන්වයි කියලා අනුමාන කරන එක ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් තමයි මානස් ලබෂෙන් කියන්නේ. පසුගිය කාලේ ටෙස්ට් පිටියේ අංක 1 ක්‍රීඩකයෙක් විදිහට වැඩපෙන්වපු මේ දක්ෂයා දැන් එක්දින පිටියේත් හොඳ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් බවට පත් වෙලා ඉන්නවා. 2021 දින වරම් ලැබපු මානස් මේ වෙද්දි එක්දිනෙම 15කදී ප්‍රහාරක වේගයේ 91ක් එක්ක අර්ධ ශතක හතරකුත් ශතකයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම පාදක පන්දුවන්නෙක් විදිහටත් මේ ක්‍රීඩකයා ලංකාවේ තනතිරවල සාර්ථක වෙන්න පුළුවන් කියලා තමයි මේ වාර්තාවේ තියෙන්නේ. තුන්වෙනි ක්‍රීඩක කැමරන් ග්‍රීන් කියන්නේ මේ තරගාවලිය වෙනසක් කරන්න පුළුවන් චරිතයක් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක්ක ශතකයක් ලබා ගන්න මේ ක්‍රීඩකයා මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහට වගේම මධ්‍යවේග පන්දුවන්නෙක් විදිහටත් වැඩපෙන්වයි කියලා තමයි අනුමාන කරන්නේ. කොහොම වුණත් තරගාවලියේ පළවෙනි තරගයට ග්‍රීන් සෙල්ලම් කරන්නේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් තරගාවලිය ලැබෙන අවස්ථාවක වෙනසක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදිහට තමයි කැමරන් ග්‍රීන් නම් වෙලා තියෙන්නේ. ක්‍රික් ඉන්ෆෝ කියන අනිත් ක්‍රීඩකයා තමයි ග්ලෙන් මැක්සෙල්. 2020ට පස්සේ එක්දින පිටියට එන මැක්සෙල් තමන්ගේ අවසන් එක්දිනෙම 4දී අර්ධ ශතක දෙකකුත් ශතකයකුත් එක්ක ප්‍රහාරක වේගය 126 රඳවාගෙන තියෙන ක්‍රීඩකයෙක්. අංක 7 ක්‍රීඩකයා විදිහට තමයි මැක්සෙල් මේ දක්ෂතාව පෙන්වන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකාවට එරෙහිව හැමදාම හොඳින් පහර දෙන මැක්සෙල් මේ තරගාවලියේ තරමක් උඩින් පහර දෙන්නවන්නත් පුළුවන් වගේම පිටදඟ පන්දුවන්නෙක් විදිහටත් මැක්සෙල් ශ්‍රී ලංකාවට තර්ජනයක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රීඩක අතරින් නායක දසුන් ශානක T20 අවසාන තරගයේ සෙල්ලම් කළ විදිහත් එක්ක එක්දින තරගාවලියේ ඕස්ට්‍රේලියාවට තර්ජනයක් වෙන්න පුළුවන් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. ඒ මුනුත් දසුන්ගේ ක්‍රිකට් ජීවිතයේ ලොකු වෙනසක් එතනින් පටන් ගනී කියලා ක්‍රික් ඉන්ෆෝ කියනවා. 95ක ප්‍රහාරක වේගයක් එක්ක එක්දින තරගවල 27ක සාමාන්‍යයක් දසුන් වාර්තා කරලා තිබුණට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදිහට තමයි විචාරකයෝ හඳුන්වන්නේ. අනිත් ශ්‍රී ලංකා ප්‍රතිකරුව තමයි චරිත අසලංක. T20 තරගාවලියේදී වඩාත් සාර්ථක ශ්‍රී ලංකා ප්‍රතිකරුව බවට පත් වුණු අසලංක හොඳ ආරම්භයක් ලබා ගත්තත් ලොකු ඉනිම් වලට යන්න සමත් වුණේ නැහැ. එක්දින තරගවල 42ක සාමාන්‍යයක් රඳවාගෙන තියෙන අසලංක අංක 5 ප්‍රතිකරුව විදිහට මේ තරගාවලියේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා තමයි මේ වෙබ් අඩවිය කියන්නේ. අවසන් එක්දිනින්ම 6දී අර්ධ ශතක 4ක් ලබාගෙන තියෙන චරිත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පිටදඟ පන්දුවවන්නෙක් විදිහටත් යොදා ගන්න මේ තරගාවලියේ වැඩි ඉඩක් තියෙනවා. T20 තරගාවලියේදී හොඳට පන්දුවවපු මහීෂ් තීක්ෂණත් මේ තරගාවලියේදී එක්දින පන්දුවවන්නෙක් විදිහට සාර්ථක වෙයි කියලා ක්‍රික් ඉන්ෆෝ කියනවා. මේ වෙද්දී එක්දින තරග 4කදී කඩලු 6ක් බිඳ දාලා තියෙන තීක්ෂණ පන්දුවාරයේ ලකුණු 3.7ක් විතරයි දීලා තියෙන්නේ. ඒ වගේම ඔහුට එරෙහිව ඕස්ට්‍රේලියා ක්‍රීඩකයොත් ලොකු පහරවල් වලට යන්නේ නැතුව සෙල්ලම් කරන විදිහක් දැක්ක නිසා එක්දින තරගාවලියේදී වෙනසක් කරන්න පුළුවන් කියලා ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. අපි බලමු මේ 6 දෙනා කැපි පෙනෙයිද වෙන ක්‍රීඩකයෝ පිරිසක් වැඩ පෙන්වයිද කියලා. ඔයාලට අනුමාන කරන්න පුළුවන්ද කණ්ඩායම් දෙකකින් කවුරු හොඳටම කරයිද කියලා? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙසපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.